Planet FM. දැන් ඇත්තටම මිස්ටර් කියන්න මිස් අපි මේ ළඟදී එකක් කළා. ඒක හරිම ෂෝක් නේද ගොම්බා? ඇත්තටම? ඒක මේ අතපෙන් මේ බැක්කිරීම දෙන්නේ. How nice. මං හරි කැමති චාල්ස් ට්‍රැක් එක. ඒක තමයි. දැන් ඒකෙදී අපි මේ හොඳ ටැප් එකක් ගත්තා. ටැප් එක අරගෙන මනමාලිය ගෙනාව සීන් එකට ටැප් එක ළඟට. Really? ඊට පස්සේ අපි මනමාලිය එතන තිබ්බේ නෑ. එයාකෝ? අයියා ගෙනිච්ච ගෙදීම වතුර ටැංකිය උට්ට. ඕ ඒ ටැංක එකට. වාලේ වාලේ උඩ. වාලේ උඩ. වාලේ උඩ දාලා ටැංකියට දැම්මා යා. මනමාලිය ටැංකියේ? ඒක බාර නැකට එනවත් එක්කම. කෙලින්ම මනමාලි පයිප් එක ඇරියා. මෙන්න බොලේ කෙලින්ම මනමාලයා ටැංකිය දිගේ බටේ දිගේ ඇවිල්ලා කරාමෙන් එළියට පයින්වත් එක්කම මනමාලි ටග්ගල අතින් අල්ලගත්තා. Oh my god මට විෂුවලයිස් වෙනවා. අල්ලගත්ත ගම මනමාලයා කරේ මනමාලිගේ ඇඟිල්ලට මුද්ද දැම්මා. Seriously? මිනිසු ගැව්වා පොඩි කොහමද දන්නවද මිස් අම්බානක. මට කියන්න මේ තර මනමාලයා වහල උඩ වතුර ටැංකියේ හිටියේ. ආව්. කපුටෝ හිතුවා මේ පිළිමයක් කියලා. ඇඟේ වහලා වර්චස් දැම්මානේ. නැහැ ඒව නම් ඉතර ප්‍රශ්නයක් නෑ මොකද ටැංකිය දිගේ පයිප් දිගේ එනකොට වතුරට ඔක්කොම හේදිලා. ඕකේ. හැබැයි පොඩි ප්‍රශ්නයකට තිබ්බේ පොඩි නිවාඩුවක් දුන්නා මේ 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 මනමාලයාට කෙලින් වෙන්න. පයිප් එකෙන් එළියට එනකොටම මේ මනමාලයා පොඩ්ඩක් ඉසෙඩ් එක වගේ හිටියේ. එහෙනම් මොකද අර මේ මේ පයිප් අතරින් එම්මෙන් දඟර ගෑයිලානේ ආවේ. යා. පස්සේ අපි ගසලා ගිරින් කරලා ගත්තා. අනේ ස්වීට් මිස්ටර් කියන්නේ මිස්. මනමාලයා කොහෙද දෙවෙනි මනමාලයෝ සෙට් එක පොර කෑව ටැංකිය දිගේ එන්න ගෙලින්ම. අපෝ හරි ඉල්ලුමක් තිබ එතන යාට මේ අපේ බුකින්ස් ඔක්කොම ෆිල් වුණානේ. අතද? කර්මේ කියන්නේ මිස්. හරිද? මේ මොහොතේ මේ නැකත වෙලාවෙම වතුර කැපුවානේ. නෝ. මොනවා කියනවද මේ මේ මිස්? මිස්ටර් ගෑන් තාම එක දෙවෙනි මනමාලයෙක් මේ මේ පයිපේ මැද හිර වෙලා ඉන්නවා. තාම ආවේ නෑ යාට. තාම? අර කපල් එක ළමයි දෙන්නේ කින ඌ තාම බටේ. මෙතන හිට කෝ ප්‍රශ්නය යෝගෙන් පස්සේනේ. හැපේ අදෙනම් හොඳටම පරක්කුණා. මේ වෙඩින් ෆොටෝ ගහන එක චෙල්ලන් කෙලියක් නෙවෙයි මේ මනමාලිමනේ කියන්නේ ගහන්න ඕනේ ඇංගල් එකට. ඔක්කොයි ගොම් පාටිය ස්ටුඩියෝ එකේ මොනවා කරනවද දන්නේ? මේ තියෙන්නේ මෙන්න මේක තමයි තැන. මෙන්න මෙහෙනව යන්න ඉක්මනට බයික් මංගල්ලා. අත්ත කවුද මෙතන මේ ඩබල් එකක් ඉන්නේ නිකන් ඉෂෙඩ් ස්කෝර් එක පැටලිලා වගේ එහෙම එහෙ බල බල. ඔයත් මෙතන බලන හැටි ඉන්නම් මුන් දෙන්න අපේ ස්ටුඩියෝ එක හොයනවා වගේ පේන්නේ. උටි ෆයින්ඩර් මොකක් කරි අතමගලිය පටලෝ ගන්න පුළුවන් කීයක් කරි හොයාගන්න. මේ එක්ස්කියුස් මී නෝනා. ආ එක්ස්කියුස් මී සර්. මේ අපේ ස්ටුඩියෝ එකද හොයන්නේ? ආයි මොකද්ද ඔකේ හොයන්න තියෙන්නේ? හොයන්න දෙයක් නෑ මං හොඳට දන්නවා ඔක. ඒක තමයි. අපේ ස්ටුඩියෝ එකේ තියෙන ලෝකේ පරලෝක පරසක්වල ගහපු ස්ටුඩියෝ එකනේ ලෝකේ ඕනෑම කෙනෙක් දන්න බොහොම ප්‍රසිද්ධ ස්ටුඩියෝ එක තමයි අපේ ස්ටුඩියෝ එක. නේද කියන්නේ ඉතින් මගේ කට. මොනවා කියනවද නෝනා? බලන්නකෝ නෝනාගේ ෆිගර් එක දැක්කම නිකන් ෆොටෝජෙනික් වගේ පේනවා. ෆොටෝනික්? මොකද කිව්වේ? නේ නේ ෆොටෝනික් නේ ෆොටෝජෙනික්. බලන්නකෝ පැත්තට කොණ්ඩෙ පිල්ල ලස්සනට මහත්තයා ඉන්න හැටි දෙන්න එකට තියලා රාමු කල්ලා ගත්තාම නියමෙට තියෙ. අනේ එහෙම කිව්වට මොකද්ද කියන්නේ? ගිය සැරේ එක ඔය එක තැනක ගන්න ගියන් වීදුරුව දාන්න බෑ කිව්වේ දත ඇප්පෙනවා කියලා. ඒක තමයි දත් එන්න පොඩ්ඩක් එළියට එල්ල වැඩි නේද හස්බන්ඩ්ගේ. තාම මොකද ගෙදර ප්‍රශ්න ඇති නැද්ද? තාම ඉතිකකින් වෙයි. තමුස කටව ගන්නවා මං කතා කරන්න හරි? කලබල කරගන්න එපා පොඩ්ඩක් ඉන්නකෝ මහත්මයා පොඩ්ඩක් ඉන්න නෝන. මම කියන්නේ අපේ මේ ස්ටුඩියෝ එක කොච්චර ප්‍රසිද්ධද කියලා. මේ වයින් කලබල වෙන්න එපා නෝන. මේ වර්තමානයේ නෙමෙයි අතීතය ගත්තොත්. දැන් බලන්න අශෝක ශාලිය මාලගේ වෙඩින් ෆොටෝ එක ගත්ත කවුද? අපේ ස්ටුඩියෝ එකේ අපි. එලාර දුටු ගැමුණු වෙඩින් ෆොටෝ එක ගත්තේ අපි එක්ස්පෝස් කළේ. ඕ ඊට පස්සේ කුෂ බබාගේ ගත්තා. ඊට පස්සේ කුෂ ලොකු බබාගේ ෆොටෝ එක ගත්තා. අන්තිමට කුෂ ලොකු බබාගේ බබාගේ ෆොටෝ එක. මෙහෙතම හොයාගෙන ආවනේ ගන්න ඕනේ කියලා අපෙම්ම. නෝනට කියන්නේ විජේ කුවේනි වෙඩින් ෆොටෝ එක ගත්තේ කොහෙද? අපේ මේ ස්ටුඩියෝ එකේ. ඔයලා බලන්නකො හිස්ටරි එක. ඒ විතරක් නෙමෙයි ජාත්‍යන්තරේ ජයගත් අන්තර්ජාතික ස්ටුඩියෝ එකක් විදිහට අපි ප්‍රසිද්ධයි. පේනව දැක්කම නේද? ඒක තමයි කියන්නේ. ඔයි පොඩ ඉන්න පොඩ පොඩ ඉවසලා ඉන්නකො මම කියන්නම්. දැන් චාර්ල්ස් ඩයනගේ ෆොටෝ එක ගත්තේ කවුද වෙඩින් ෆොටෝ එක? අපි ගත්තේ. අපේ මේ ස්ටුඩියෝ එකේ. ඊට පස්සේ බලන්න අල් ජසීරාගේ. ඊට පස්සේ කිං කොන්ගේ. අර්නෝල්ඩ් සුභසිංහගේ. චාර්ලි චැප්ලින්ගේ කපල් හැම කපල් එකකම වෙඩින් ෆොටෝ ගත්තේ අපේ ස්ටුඩියෝ එකේ. දැන් බලන්න මහේන්ද්‍ර සිනුයි ධෝනි බැන්දනේ. වෙඩින් ෆොටෝ එක ගත්තේ මෙහෙනේ. ඉන්දියාවේ ඉඳලා මේ ආවා. වැඩි ඕනේ නැහැ ඉන්දියාවේ ලක්ෂ්මීකාන්ත් පාරේලා.
හත්තිලවයි අපේ ස්ටඩියකට වැඩින් පොට ගත තාව මොනවාද සිදනතින සැතිපේක ටොක්කම අපිට හම්බවෙලා නෝනට කියන්ඩි නෝන ඔය විතරක් නෙමේ දැම් බලන මේ ඒ පෙරේ දා අඟහරු ලෝකට යානාව කියානේ නාසා ආයතනයෙන් අපේ ස්ටඩියකට මේ ඉල්ලීමක් කරලා තියෙනවා අපෙන් ෆොටෝ ගැෆස්ලා හේ යවන්න අඟහරු ජීවියන්ගේ වැඩින් ෆොටෝ ගන්න කියලා ඇත්තටම ඕනෑම ව්‍යාපාරයක් පිටිපස්සේ හොඳ සේවකයෝ ඉන්න ඕනේ. දැන් බලන්න මේ උකුන් සහ ගොම්පාට් කියන යුගලය මගේ ස්ටුඩියෝ එකේ මම නැති අඩුව පිරිමහන්ඩ හොඳටම සේවය කරනවා. ඒ කපල්ලගේ වෙඩින් ෆොටෝ එක ගත්තෙත් මේකෙන්මද? එදින තම කසාද බැඳලා නැ තනිකඩ. තනිකඩ නේ මං ආයේ හොඳ නැ වැලිකඩ රයන්න. හරි 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 නෝන මේ. මේ තමුස කටවා ගන්නවා නේ? ඒක තමයි මාත්‍ය පොඩ්ඩක් කටවාගෙන ඉන්නවා කො පොඩ්ඩක්. නෑ නෑ මම ගේ තමුස නයි මාත්‍ය. කප්පරසිනි මට දීපාර කිව්වා. හරි නෝ 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 හොම්මම ඉන්න ෆ්‍රීස් වෙලා ඉඳ හෙල්ලෙන් දෙපා මං ටග් ගාලා අපේ ගෝලිය දෙන්නට කතා කරලා ෆොටෝ එකක් ගන්නවා. මේ ගොම්පාට් උකුන් ඔය කැමරාව අරගෙන වරෙල්ල. උකුන් ගොම්පාට් යකෝ කොහොමද එන්න? ගොම්පාට් උකුන් කොමු දෙන්නත් එක ජොඩදාල පැනලා ගිල්ලා වගේනේ. නෑ 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 කලබල වෙන්න බෑ නෝන. අපිට ලන්ඩන් එකට එන්න කියනවනේ අර හුසෙන්ගේ බෝල්ට්ගේ මේ වෙඩින් ෆොටෝ එක ගන්න. ඒගොල්ල මීටර 100 දෙන්න සන්තෝෂයට. බයි බෝල් කියන්නේ අපි වැඩ වැඩින්ද බෑම කිව්ව මේ එන්න කියලා බල කරනවනේ. මට හිතෙන්නේ මුන් දෙන්න අයකට ගියාදවත්. ආ මට බෝල් කියන්නේ ගහලා මුන් දෙනවා එල්ලන්න වටින කරපු වැඩේට. තමස දන්නවද මොකද්ද මේ සිද්දලා දෙන්නේ කියලා? මේ බලන්න කොහොමද උත්තුංග පුරුෂ දේහදාහරි තාමනම් එහෙම ලකුණක් නෑ. දැන් බැඳපු අලුතනේ ආන්නකදමකෙන් හැබැයි නෝන තව ටික දවසක් ගියාට පස්සේ තමයි ඉතින් නෝනට මහත්තයව බල්ලෙක් වගේ පේන්නේ. එතකොට ඉතින් මහත්තයා නිකම්ම බල්ලමාකෙකට වැටෙනවනේ. ආ එච්චර කල් ඉන්න ඕනේ වෙන එකක් නෑ. මගේ හිතේ දැම්ම වීගෙන ඇවිල්ලා තියෙන්නේ. මේ මත් අමසර කිව්වනේ පයින් නැතුව ඉන්න කියලා පැත්තකට එලා. හප්පේ දැනටමත් බල්ලමාකෙකට වැහෙලා ගෙනේ නේද මහත්තයා? අනේ කොච්චර වාසනාවක්ද මේ බල්ලා ඉස්සර මේ වෙන්න ෆොටෝ එක දියා. ෂේ මේ තියෙන්නේ කූල් ලෙමනේඩ් එක දාලා හොට් මැට් ප්ලේට් එක. හොට් මැට් ප්ලේට් එක නෙවෙයි අය. බල්ලා මේක ඉන්න කංකඩ වෙඩිච්ච නැට තියෙන බල්ලෙක් නේ. මේ මිනිහ වෙනුවට. හප්පෙද සිනමා. මේ ඔය කසාද බැඳි බල්ලෙක්ද? අනේ අය. නෝන කලබල වෙන්නේ බඩ මේ ඇත්ත වශයෙන් ෆොටෝ එක හොඳට තියෙනවා නේද? පොඩි පොඩි අඩුවකට තියෙන්නේ. මට හිතෙන්නේ ෆොටෝ එක ගන්නකොටම මහත්තයා ඉස්සරහට බල්ලෙක් පැනලා වගේ. මට ඇත්තට මේ මං කිව්වට තමසල කඩවාගෙන ඉඳගලා පයින්නද? ඒකද? ඔයි මහත්තයෝ. ඔව්. මේ ෆොටෝ එකට ගිය සල්ලි මේකට හොඳ වන්දියකෝ යපාස රඩුවක් දාලා මම කොමරි ගන්න තමසලගේ මම යාවේ ඒක පොඩ කතා කරගන්න කියලා. අනිවාර්යෙන් අනිවාර්යෙන් මේ වගේ අසමජ්ජාති වැඩ කරන මේ වගේ ස්ටුඩියෝ කාර්යයන්ට ඕමමයි කරන්න ඕනේ. ගන්න මහත්තයා පොල්ලක්. එන්න නෝන. මගේ පූර්ව වාසනාවකට නෝනම හම්බුනේ නැත්තම් එහෙනම් මට ගෙදර ගෙනියන්න ඕනේ බැල්ලියගේ ෆොටෝ එකක්. ෂී මේ මාත්‍ය ගන්න පොල්ලක් වගේ මේ කුඩු කරන්න ඕනේ මේවා. දැන් එතකොට ඔයා බඳ ඉන්නේ නෝන කෙනෙක් වද? මේ තමසලේ මොකටද ඒව කරවා ඉන්නේ මේ ගෙදර?